ආයිබන් සිරු දිනාටම සාදරයෙන් පිළිගන්නවා ක්‍රීඩ් ඩෙල්කේ YouTube channel එකට. ඉතින් ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් උනේ මාස 1 මාර්ගට ඉඳලා පස්සේ. ඉතින් 2024 අවුරුද්දේ මට වීඩියෝ එකක් ඇත්තටම දාන්න බැරි වුණා. ඉතින් මාසයකටත් වැඩි කාලයක් ගත වුණා ඒ අවුරුද්දේ. ඉතින් මේ විදිහට මේ 24 අරගෙන ඉන්න පළවෙනි වීඩියෝ එක තමයි අද මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මම හිතනවා මේ වගේ ලොකු කාලයකට වීඩියෝ ගේන්න බැරි වෙන අවසාන අවස්ථාව මේක වෙයි කියලා. නැවත එහෙම වෙන එකක් නැහැ. මොකද මම මගේ කාලයෙන් වැඩි කොටසක් channel එක වෙනුවෙන් ලබා දෙන්න දැනට සූදානම් කරලා තියෙනවා. ඒ හේතුව හින්දා නැවත මෙහෙම දෙයක් සිදු නොවේ කියලා ඉවරලා මම හිතනවා. ඉතින් මෙතෙක් කාලයක් මාත් එක්ක හිටපු channel එක අත් නොහැර ගියපු ඒ වගේම Telegram community group එක ඉතාමත් සක්‍රීයව තබා ගන්න උදව් කරපු සියලුම මගේ සහෝදරයන්ට බොහොම ස්තුතියි. ඉතින් මේ කරපු උදව්වට ඉතින් මෙතනින් පස්සේ එහෙම නොවේ අනිවාර්යයෙන්ම මම ඒ ගැන පොරොන්දුවක් ඔයගලන්ට දෙනවා. හරි. ඉතින් වැඩි කතා වලට යන්න නැතුව එහෙනම් අද අපි අපේ වීඩියෝ එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක ගැන මම කරන්න හිතරම හිතුවේ මේක මේ වීඩියෝ එක කරන කම්ම මමත් දැනගෙන හිටිය දෙයක් නෙමෙයි. ඒ තමයි මට ඇත්තටම හම්බුණා හරි විශේෂ දෙයක් ඒ ගේම් එකේක. ඒ තමයි Assassin's Creed Brotherhood ගේම් එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම කලින් Brotherhood ගේම් එකේ ගොඩක් ස්ථාන ගැන කතා කරා. හැබැයි මම ගේම් එක ප්ලේ කරද්දිවත් මේ ස්ථාන ගැන හොයනකොටත් මේ ස්ථානට ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මුලදි ගේම් එක ප්ලේ කරනකොටත් මේ ස්ථානට කිසිම හේතුවක් මත ගිහින් නැහැ. ගියත් මට ඒක එච්චරම නෝට් වෙලා නැහැ. ඉතින් ඒ තමයි මේ මට රෝම නගරයේ තිබිලා පිරමීඩයක් හම්බුණා. ඉතින් මේ ගේම් එක ඇතුලේ. ඉතින් මම පස්සේ බැලුවා හොයලි බලලා මේක ඇත්තද? ඇත්තම තියනවද කියලා. ඉතින් ඇත්තම එහෙම එකක් වර්තමානයේත් පුරාවිද්‍යාව ඒ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරලා තියාගෙන තියෙනවා. තාම තියෙනවා. ඉතින් මේකත් එක්කම හරි පුදුමුණා ඇත්තටම මෙහෙම එකක් තියෙන පුළුවන්ද කියලා. මොකද මම අහලා තියෙනවා ඇත්තටම රෝම පිරමිඩ තිබුණා. හැබැයි මේ පිරමිඩ ඔක්කොම සාමාන්‍ය මධ්‍යතන යුගයේ වගේ වෙනකොට විනාශයට පත් වුණා කියන එක. ඉතින් ඒ වගේ නැතුව ඉතුරු වෙලා තියෙන පිරමිඩක් තියෙනවා කිව්වම මට ඉතාම පුදුමුණා. ඉතින් මම ගේම් එකත් එක්ක සසඳ බලලා කරු ටික හොයලා බලනකොට ඒක ගැන ලොකු විස්තරයක් හම්බුණා. ඉතින් මම පෞද්ගලිකව ඒක ලොකු විස්තරයක් හෙව්වා. ඉතින් මම මේ සමස්ත විස්තර ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ නැහැ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනම් වැඩි විස්තර දැනගන්න ඔයාලා පුළුවන් අපේ Telegram එකට එකතු වෙලා ඒ ගැන ප්‍රශ්න කරන්න. හරි. ඉතින් එහෙනම් අපි වැඩි කතා වලට යනවා. ගේම් එකට යමු. ගේම් එකට ගිහිල්ලා අපි මේ ස්ථාන ඉස්සලා ගේම් එකෙන් බලමු. ඒක මං අපි මේ පිරමීඩ් එක ගැන කතා කරමු. ඉතින් අපි ගේම් එකට අවිල්ලා ඉන්නේ. මේ තමයි Assassin's Creed Brotherhood ගේම් එක. ඉතින් හැමදාමත් කියනා වගේ අපි පොඩි කාලේ ගොඩක් රස විඳපු ගේම් එකක්. ඒ වගේම ගොඩක් හොඳ අත්දැකීමක් දුන්න ගේම් එකක් හැමදාම කියනවා වගේ. ඉතින් මේකෙදිත් අපිට අහුවෙච්ච නැති තැන් කොච්චර ඇද්ද? පොඩි ගේම් එකක් වුණත් ඒ කාලේ හැටියට ගොඩක් තැන් තියෙනවා. ඉතින් මම ඇත්තටම පුදුමුණා මේ සිද්ධියේදී අර වගේ තැනක් මට හම්බෙච්චි එක ගැන. හරි. අපි නම් ස්ථානට යමු. ඉතින් මීටර් ගේම් එකේ හැටන මීටර් 20ක් විතර අපි පෙන්නනවා. අපි යන ගමන් කතා කරමු. හරි. ඉතින් අද මම කතා කරන්න පිරමීඩ් එකක් ගැනනේ. මේ පිරමීඩ් එක හඳුන්වන්නේ සෙස්ටයින් පිරමීඩ් කිරිවැරලා. ඉතින් මේක ඇයි හදලා තියෙන්නේ? කාටද මේක හැදුවේ? ඉතින් මේකත් අර ඊජිප්තුවේ හදපු මහා පිරමීඩ වගේ තමයි. මේකත් එක්තරා විදිහක සොහොන් ගයක් විදිහට හදලා තියෙන්නේ. ඉතින් එපුලොන්ස් කියලා ඉවරලා ඒ කාලේ ආගමික සංස්ථාවක් තිබිලා තියෙනවා මේ රෝමේ. හරිද? ආගමික සංස්ථාවක් කියලා කියන්නේ ගයිස් ඒක ඇවිල්ලා මේ ඒ කාලේ ওই රෝම දිවිවරුන්ට පූජා පවත්වනකොට විදාකාර පූජාවන් හදලා තිනවා. ඒ කියන්නේ වෙන්වෙන් වශයෙන් පූජාවන් හදලා තිනවා. අන්නේ පූජාවන් හදන්න බාරව එලා හිටපු ආගමික කණ්ඩායමක්. හරිද? මේ පුලොන්ස් කියලා කියන්නේ. ඉතින් මේ කට්ටියගේ නායකයෙක් ඉදලා තියෙනවා. නැත්නම් මේ සංස්ථාවේ සභාපති කෙනෙක් කියලා අපි කියමුකෝ. අන්නේම සභාපති කෙනෙක් ඉදලා තියෙනවා. එයාගේ නම තමයි ගේයස් සෙස්ටයින් කියලා හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ කෙනේ ගේයස් සෙස්ටයින් මැරුණාට පස්සේ එයාගේ මේ සොහොන්ගය විදිහට තමයි මේ සෙස්ටයින් පිරමීඩ් එක හදලා තියෙන්නේ. හරි. මෙන්න මේ වගේ චරිත ඉන්නවා. මේ අර අපිට මේ මියුසික් එකක් ඒ කියන්නේ ආ ප්ලේ කරලා සොන්ග් එකක් කියලා පෙන්නනවා. ඉතින් හරි කරදරයක්. එයාව යවන්න මේ මට මතක නැහැ කොහොමද ඒක කරන්නේ කියලා. හරිද? එයා දිගටම නැත්තම් පස්සෙන් පන්නනවා. හරි. ගියා. රයිට්. ඉතින් මේ එපුලොන්ස් කියන එතකොට මේ දේව ගැතිවරයෙක් කියලා කියන්න පුළුවන් එයාට අපිට. එයා එයාවිල නායකයෙක්. ඉතින් එයාව සිහි වෙන්න තමයි නැත්නම් එයාගේ දේහය තැම්පත් කරලා තමයි හදලා තියෙන්නේ මෙන්න මේ කියන සෙස්ටයින් පිරමීඩ් එක. ඉතින් මේකේ විශේෂත්වය ගත්තාම මේක තියෙන හරියටම රෝම නගරයේ දකුණු කෙළවරේ. හරිද? නැත්නම් රෝමේ පරිපාලන දිස්ත්‍රික්ක ගත්තාම පරිපාලන දිස්ත්‍රික්ක වලින් දකුණු පරිපාලන දිස්ත්‍රික්කේ දකුණු කෙළවරට වෙන්න තමයි මේ පිරමීඩ් එක තියෙන්නේ. සහ මේ පිරමීඩ් එක විශේෂ මේ පාරවල් කිහිපයක් හරහා එහෙම නැත්නම් අතර තව වැහිලා තියෙන. ඒ විතරක් නෙමෙයි මේක දකුණු ප්‍රාකාරේ හරහා තමයි පිහිටවලා තියෙන්නේ.
ඉතින් තවදුරට මේ ගැන කතා කරොත් එහෙම මේක කොයි කාලේ වගේද හදලා තියෙන්නේ ඉතින් මේක හදලා තියෙනවා විදිහ ගැන ඉතිහාසය විස්තර කරන ආකාරයේ හැටියට ක්‍රිස්තු පූර්ව 18 ඉඳලා වැඩ පටන් ගන්න තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 12 ඉඳි මේකේ වැඩ අවසන් කරලා තියෙනවා ඒකේ මට අදහස් කරන්න වෙන්නේ සමහරවිට මේ පිරමීඩ් එක හදලා තියෙන්නේ අර සිස්ටයින් ජීවතුන් අතර ඉන්න කාලෙදි වෙන්නත් පුළුවන් පස්සේ කියන්නේ ඔහු ගොඩක් වයස කාලෙදි වෙන්න පුළුවන් සමහරවිට ඉතින් කොමාරු හෝ මිය යන්න ඇති ක්‍රිස්තු පූර්ව 12 ඉඳි ඒක නිසා ඔහුගේ දේහය තැන්පත් කරලා ඒකේ වැඩ ඉතා අවසන් කරලා ඉවර කරන්න ඇති ඒක මගේ පෞද්ගලික අදහස ඉතිහාසෙම කියන්නේ නැහැ ඉතින් අදින් අවුරුදු වලින් ගත්තොත් 2050ක විතර අතීතයක් මේ තැනට තියෙනවා ඒ තරක් නෙමෙයි මේ රෝමයේ තියෙන ස්ථාන වලින් ගොඩාක්ම සංරක්ෂණය වෙලා තියෙන ස්ථානයක් විදිහට මේ පිරමීඩ් එක අපිට හඳුන්වන්න පුළුවන් හරි ඉතින් අපි ගිහිල්ලා බලමු දැන් ඉතමත් ළඟ ඉන්නේ අපි ඒ තැනට බලමු අපි ගිහිල්ලා වෙලා රයිට් පොඩක් වේගෙන් යන්කෝ හරි ගයිස් ඉතින් ඔලන්ට ඈතින් පේනවා ඇති ඒ පිරමීඩය අපි බලමු තාටික ළඟට ගිහිල්ලා මංගල ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා කියලා වරලම් එකක් තමයි මෙන්න මේ විදියට ප්‍රධාන නගරෙන් එළියට යන්න පුළුවන් ගේට් එකක් තියෙනවා මේක දකුණු දොරටුව කියලා අපිට කියන්න පුළුවන් රෝම නගරේ අතීත රෝම නගරේ ප්‍රාකාරයක් එක්කම තියෙන මේ දකුණු ප්‍රාකාරය ඉතින් ඒ විතරක් නෙමෙයි ටයිබර් නදිය පැත්තට යන්න පුළුවන් මෙන්න මේ මාර්ගයෙන් මේකට වෙන වෙනම නම් දෙකක් තියෙනවා මට හරියටම මතක නැහැ මේ නම් දෙකට කියන්නේ කොහොමද අපි කියන උච්චාරණය කරන්නේ කොහොමද කියන එක ගැන නම් කොමර මේකෙන් අපිට නදිය පැත්තට යන්න පුළුවන් මේ අපි දකුණුම කොටසේ ඉන්නේ මම දැන් ඔන්න ඔයගලට මැප් එක දාලා පෙන්නනවා අපි මේ ඉන්න තැන. හරි. ඔන්න ඔයගලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම තමයි අපිට මේ දැන් මැප් එක පේන්නේ. ඉතින් මැප් එකේ අර කොටස් ගොඩක් තියෙනවා. පොඩ්ඩක් බලමු මේ කොටස් ටික ඉවත් කර ගන්න පුළුවන්ද කියලා. සමහරවයින ගයිස් අපි පොඩ්ඩක් ආයෙ පෙර බලමු. රයිට්. හරි මේකත් ඕෆ් කරා ඊළඟට छाय रूपया वर्तमान बलगण विधि संरक्षण पेन एक मे विधि प्राकार संबंध हर थिंग गेम के पिमीड मेन मेम बलगण पुड़वांग हर ඉතින් විස්තර වල හැටියට මේ පිරමීඩ් එක පාදමේ ඉඳලා ගත්තොත් අඩි 125ක විතර උසක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ පාදම හැරලා ගත්තොත් හැබැයි දැන් මේ ගේම් එකේ අපිට පාදමක් පේන්නේ නැහැ ගයිස් හැබැයි අතනම මේක වටේට පාදමක් එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එකක් තියෙනවා කියලා ඉවරලා සඳහන් වෙනවා හරි ඒකේ ඉඳලා ගත්තොත් 125 නැත්නම් මේක අඩි 100ක විතර උසක් තියෙනවා කියලා තමයි විස්තර වල සඳහන් වෙන්නේ ඉතින් ට්‍රැවර්ටයින් කියන වර්ගයෙන් මුළුද්‍රවයෙන් තමයි මේකේ පාදම සකස් කරා කියන්නේ ඒ වගේම මෙන්න මේ විදිහට මාබල් වලින් මේ කුටි නිර්මාණය කරලා තමයි ඊතුරු කොටස් ටික මේකේ හදලා තියෙන්නේ මේක අර මොටා වලින් සම්බන්ධ කරලා ඉතින් විස්තර වල හැටියට දැන් මේකන තියෙන ඉතිහාසයේ හැටියට දැන් මේක පිරමීඩ් එකක්නේ එතකොට ඇයි මේ පිරමීඩ් මේ රෝමේ හැදුනේ දැන් පිරමීඩ හැදුවේ ඊජිප්තුවේනේ ඇතරම අප්‍රිකානු භූමිය තුල තමයි ගොඩක්ම කියන්නේ පිරමීඩ හැදුවේ නමුත් පිරමීඩ් කියන ඒවා එතෙන්ට විතර පොදු දෙයක් නෑ පිරමීඩ් ලෝකේ පුරාම හැම වෙලේ එක වෙනම කතා නමුත් අපි දන්න මූලිකම මේ පිරමීඩ වල හැඩයන් එක ඒදවල නිර්මාණය කරේ ඊජිප්තුවේනේ ඉතින් ඊජිප්තුවේ නිර්මාණය කරපු පිරමීඩ සංකල්පය කොහොමද මේ රෝමයට ආවේ කියන එක ගැන පොඩක්ම මෙතනදි ටක්කල කියන්න ඒකට ලොකු හේතුවක් තියෙනවා ඒ තමයි මේ දැන් මේ කාලවකවානුව වෙනකොට මේ පිරමීඩ හැදෙන කාලවකවානුව වෙනකොට සමන ක්‍රිස්තු පූර්ව 12 වගේ වෙනකොට සම්පූර්ණයෙන්ම ටොලමියානු රාජවංශය බිඳ වැටලා ඊජිප්තුවේ තිබ්බනේ ටොලමියානු රාජවංශය ඒකේ අවසාන පාරව තමයි ක්ලියෝපැට්‍රා කියලා කියන්නේ. ඉතින් ක්ලියෝපැට්‍රාගේ කාලවකවානුවෙන් පස්සේ රෝමයට යටත් වෙනවා ඊජිප්තුව. දැන් මේ යටත් වීමත් එක්ක මොකද වෙන්නේ මේ රෝමේ තියෙන සංස්කෘතියයි ඊජිප්තුවේ තියෙන සංස්කෘතියයි එකට බද්ධ වීමක් වෙනවා. අපි එහෙම වෙනකොට කියන හයිබ්‍රිඩ් කල්චර් එකක් හැදෙනවා කියලා වරලා. ඉතින් අන්න ඒකත් එක්ක මොකද වෙන්නේ අර ඊජිප්තුවේ තිබ්බ මේ පිරමීඩ හදන වගේ සංකල්ප ඊජිප්තුවේ තියෙන ඒ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම රෝමයටත් බැඳෙනවා රෝමයටත් එක්ක එකතු වෙනවා ඉතින් රෝම සංස්කෘතිය තුලත් මේ පිරමීඩ හදන ඒවා අර ඔබිලික්ස් ඒ කියන්නේ මේ අර කුළුණු මෙන්න මේ වගේ දේවල් නිර්මාණය වීම සිද්ධ වෙලා තියෙනවා
ඉතින් ඒ හේතුව මත තමයි මේ විදිහට පිරමීඩ හැදිලා තියෙන්නේ. ඉතින් රෝමයේ තුල ඒ කාලවක වානේ මේ වගේ පිරමීඩ ගණනාවක් හැදෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් ඒ වර්තමානකම ශේෂ වෙලා ඉතුරු වෙලා නැහැ. ඉතින් මෑතක් වෙනකම් සාමාන්‍ය මධ්‍යතන යුගයේ වගේ වෙනකම් මේ රොමියුලස්ගේ පිරමීඩය කියලා එකක් ඉතුරුලා තිබිලා තියෙනවා. හැබැයි ඒකත් පසු කාලේ විනාශයපත් වුණා. ඉතින් පිරමීඩ හැදුව බවට තියෙන අවස්ථාන එකම සාක්ෂිය තමයි රෝමෝරු පිරමීඩ හැදුවා කියන්නේ මෙන්න මේ තියෙන සෙස්ටයින් පිරමීඩ එක. හරිනේ. ඉතින් මේක ඉතාමත් ඒ නිසා වැදගත් වෙනවා. ඉතින් මේක අපිට මේ පැත්තෙන් විතරයි බලන්න වෙන්නේ ගායිස්. අපිට එහා පැත්තට යන්න බෑ මේ ගේම් එකේ. මොකද මෙතනින් මැප් එකේ බෝඩ් එක, ඒ කියන්නේ මැප් එක ඉවර නිසා. ආයි පාරක් පෙන්වන්න පොඩ්ඩක්. මෙන්න මේ සීමා මෙතන ඉහට අපිට යන්න බෑ. ඉතින් ඇතර රෝමයට ගියොත් අද ඔයගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන්. හරි. රයිට්. ඉතින් තව දෙයක් මේක ගැන කිව්වොත් එහෙම මේක ඔයාලට පේනවා ඇති මේ ප්‍රාකාරයට සම්බන්ධ වෙලාමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ පිරමීඩය හැදුවට පස්සේ තමයි මේ ප්‍රාකාරය නිර්මාණය කරලා තියෙන්නේ. පිරමීඩ හදලා තින්නේ ක්‍රිස්තු පුර 12 දී. හැබැයි මේ ප්‍රාකාරය හදලා තින්නේ ක්‍රිස්තු වර්ෂ 260 ගණන් වලදී. එතකොට සාමාන්‍යයෙන් මේ දෙක අතර පරතරය ගත්තොත් අවුරුදු 280ක විතර පරතරයක් තියෙනවා. හරිද? මෙන්න මේ හේතුව හින්දා පිරමීඩයට හානියක් නොකර ඒක විනාශ නොකර එතෙන්ටම සම්බන්ධ කරලා ප්‍රාකාර නිර්මාණය කරලා තියෙනවා. ඉතින් එහෙනම් අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒ කොටස වහන්න ඉඳ පිරමීඩෙට මේක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේක ඇතුළට යන්න බැයිද පුළුවන්ද? වර්තමාන නම් මේක ඇතුළට යන්න බෑ. හැබැයි 1660 දී මේක ඇතුළට ගිය බවට පෙට්‍රාක් කියන වාර්තාකරුවා වාර්තාකරුවෙක්ට ඇත්තම කලාකරුවෙක්. ඉතින් ඔහු වාර්තා කරනවා ඔහුගේ වාර්තාවේ හැටියට මේක ඇතුළේ මේ සුසාන කුටියක් තිබ්බා කියලා කියනවා. මේ කුටිය සාමාන්‍යයෙන් අඩි 5ක් විතර පළල සහ අඩි 4ක් විතර දිගින් යුක්ත ඍජු කෝණාෂ්ට හැඩයකින් යුක්ත වුණා කියලා සඳහන් වෙනවා. ඒතරක් නෙමෙයි මේක ඇතුළේ ඉතාමත් අලංකාර චිත්‍ර තිබ්බා කියලා සඳහන් වෙනවා. ඒතරක් නෙමෙයි අර කියන සෙස්ටයින් හරිද කියන කෙනාගේ ඒ දේව ගැතිවරයාගේ දේහයට අදාළ ඒ කොටස් තැම්පත් කරලා තිබ්බා කියලා වාර්තා වෙනවා 1660. එතනින් පස්සේ මේක සීල් තියනවා. සීල් කරනවා කියන්නේ නැවත ඇතුළට යන්න බැරි වෙන්න. ඒ නිසා වර්තමානයේ මේක ඇතුළට කාටවත් යන්න හැකියාවක් ලැබිලා නැහැ එතනින් පස්සේ. ඉතින් ඔන්න ඔය විදිහට රෝමේ තියෙන එකම පිරමීඩය. දැන් අපිට එහෙම කියන්න පුළුවන් නේ. රෝමේ තියෙන එකම පිරමීඩය තමයි එතකොට මේ කියන සෙස්ටයින් පිරමීඩ එක. ඉතින් ඒකේ කතාව ඔන්න ඔය විදිහට තමයි අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් තවත් තොරතුරු ගණනාවක් මේ ගැන තියෙනවා. නමුත් ඒ ඔක්කොම වීඩියෝ එකේදී මම කියන්න යන්නේ නැහැ. හැමුණොත් මේක නීරස වෙන්න පුළුවන් ඔයගොල්ලෝ බලන අයට. ඉතින් ඒ හේතුව හින්දා. රයිට්. එහෙනම් මේ පිරමීඩය ගැන මොකද ඔයගොල්ලෝ හිතන්නේ? ඉතින් ඔයගොල්ලන්ගේ අදහස මට කියන්න. ඉතින් මේක මෙතන බලන්න දෙයක් කියලා ගේම් එකේ ලොකුට නෑ. ඔච්චර අපිට පෙන්නලා තියෙන්නේ වෙන ලොකු දෙයක් අපිට දීලා නැහැ. විස්තරයක් අපිට මේක ඉගෙන ගන්න ගේම් එක හරහා මේක බැලීමේ අවස්ථාව හදලා දෙන්නේ. ඒකම ලොකු දෙයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ ගැන කලින් දැනන් හිටියනම් ඒක ගැනත් අනිවාර්යයෙන්ම කියන්න. ඉතින් මගේ අතින් වෙච්චි වරදට සමාව වචනය කරනවා. ඉතින් හැමෝම සමාව වෙන්න මට වීඩියෝ එකක් ගන්න පරක් වුණාට. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ සමාව දීලා නැවත මාත් එක්ක ශක්තිමත්ව එකතු වෙයි කියලා මේ channel එකත් එක්ක. ඉතින් ඒ බලාපොරොත්තු පිට එහෙනම් අද මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. ඔයගොල්ලෝ සියලු දෙනාටම ජයෙන් ජය වේවා. අපි නැවතත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න අදට.